ආනා පාන සති භාවනාව මයි අනිච්්‍ය දුකාා අනත්ව තේරුම් ගැනීමටත් අනිච්්‍ය දුක්කාාණත්ත භාවනා කිරීමටත් මූලික පදනම වෙනි. විපරිනාම ධර්මයක කියන්නේ නිකන් පායන ඉට බැහලයන එක ගැන අපි ලෙන් කල්පනා කරන්න යන කනම ේ. දිර ලෑන මිනිිය බලෙන් ආරන්නයට ගැල් ඒක දිහා බලං ඉන්න කෙමේ ඇටකටු ටික් ුජ පෝම්වලින් හදලා ගහකෙල්ල ඒකදයා බල න්න කෙමේ. අපි රාගෙන් දේයෙන් මොහෙන් ගොඩ ගහගන්ඩ යන දේල් විපරිනාමයට පත්වෙන බව තේරුම් ගැන ි අද ඔබට පොන්දුවක් දුන්න අනිච්චං දුක්කම් විපරිණනාාව දම්මන් යනු කුමක්ද කියල කතාකරු පුතේ ප්‍රවේශයක් ගමු දකිි. නාාගයෙන් දේශයෙන් මොහයෙන් අපි යමක් ගොඩගහ ගන්නෙම නිච්චසේ සුකසේ අත්තසේ අපි දකින නිසා. නිච්ච සුක අත්ත විදිහට අපි දිට්ටි ගත වෙලා ඉන්න නිසා. තොට අපි මේක වැරදි කියලා තේරුම් ගන්න නං අනිච්ච අනුපස්සී විහරති නිච්ච සඥා පජහති. දුක්කා අනුපස්සී විහරති සුකසඥා පජාති. අනත්ත අනුපස්සී විහරති අත්්‍ය සංඥා පජාති තවට අනිච්ච අනුපස්සී විහරති නිච්ච සඥා පජාති පාජහති පජහති කියන්නේ ප්‍රාණය කරන ඉවත් කරන අයින් කරන්න ප්‍රහණය කරල යන තොට නිච්ච සඥාව ප්‍රහාණය කරන්නට නම් අනිච්ච සඥාව අනුපස්සනා කරන්න ඕනේ අනිච්ච අනුපස්සී විහරති නිච්ච සඥා පජාති දුක්ක අනුපස්සී විහරති, සුකසඥා පජහති, අනත්ත අනුපස්සී විහරති, අත්්‍ය සඥා පජාත. තොට එකක් අනුපස්සනා කිරීමෙන් තව එකක් ප්‍රහාණය වෙන. එතකොට සෝසතෝ අස්තසති, සෝසතෝව පස්සසති. තකට ත්‍රිලක්ඛනය භාවිතා කරන්නට නම්, තිලක්කනය වඩන්නට නම්, තිලක්කනය අනුපස්සනා කරන්නට එතන තියෙනෙත්මකත්ත. කාඒකාය අනුපස්ත්‍රීවිහරති. පේදනනාසුුවේදනා අනුපස්සී විරති චිත්තේ චිත්ත අනුපස්සීවිවරති දම්මේ සු දම්ම අනුපස්සී විරති. එතනත් අනුපස්සී විරති අතනත් අනුපස්සී විරති. අනිච්චා අනුපස්සී විරති එකකට මේ දෙකේම වෙන්නේ එකම ක්‍රියාවලියන් භාවනාව. මොකද්ද භාවනාව පරිමුකන් සතිං පට්ට පෙත්වා. සෝ සතුෝ අස්ස සති සෝ සතුෝව පස්ස සති. ආනා පාන සති භාවනාව මයි අනිච්ච දුකාානත්ත තේරුම් ගැනීමටත් අනි්ච දුකාානත්ත භාවනා කිරීමටත්. මලික පදනම වෙන්නේොට අනිච්ච දුක්ක අනත් අනුපස් වී විහරති කිරීමම ආනාපාන සති සමාධි භාවනාව ක්තරා පියවරා අනිච්ච අනුපස්සී එක න අස් සති පැත්තා නිච්ච සං්ඥා පජහති පස්ස සති ආශ්‍රය ප්‍රහාණය අස්සසති පස්ස සති සේවි තබ්බා නසේවි තබ්බා එතකොට අස්සසති පැත්තට අනිච්ච දුක්කාානත්ත දාගන්න අනිච්ච අනුපස්සී විහරති නිච්ච සංඥා පජහති ට අපිස්සල තේරම් ගඩන ොකක්ද මේ සං්ඥාව කියල කියන්න ඇස කණනාසේ දිවකය මනට එන දැනීම් මේක බුලත් කොලේ මේ බෝකෝලේ මේ වාහනේ මේක තිං අල භාෂාව මේක මාගදී භාෂා මේ ඔක්කොම සංඥා මේ සඥා අපි සං්ඥා ඔස්සේ අනුරෝධ ගහන අලුතෙන් අලුතෙන් රාගේ දේශයේ මෝහේ උපදවා ගැනීමට බිහිකර ගැනීමට ගති හැටියට තැම්පත් කර ගැනීමට රාගයෙන් දේශයේ මෝහෙන් අපි රෝධ ගහන ඒ අනරෝධ නිරෝධ කරන්නට නම් එහම අනුරෝධ කරන්නම අපි නිච්්‍යසේ සුකසේ අත්තසේ දකින නිසා කියනෙක අපි තේරුම් ගන්නඩ ඕනි තකට අනුරෝධ නිරෝධ කරන්න නම් එතන දෙමකද කරන්න ඕනේ. අනිච්චන් දුක්කම් විපරිනාම දම්ම යතා ප්ඥාය පස්සති. යතා ප්‍රජ්ඥාවෙන් දැක ගන්නට ඕනි මේක කරන්න ඕනි කොහොමද. ඇැ මේක දැක ගන්නට ඕනි කිවට ප්‍රයෝගික අපිට තේරෙන්නනෙ අපි හිතමු සතෙක් කුරතල් සතෙක් ගේන මේ සතා එක තැනක අපිහිතමු ඒ සතා මල පහ කරනවා දැන් අපි සතාට කොච්ච රාදරය වුනත් අපි කැමති නැති අපිට නොගැලපෙන තැනක තමයි සතා මල පහ කරලා තියෙන් දැන් අපිට මේක දැක්කාම රත්වීමක් මත්වීමක් එෙනවාද නැද මත්තීමක් රත්වීමක් එන දැන් එහෙම රත්වීමක් මත්වීමක්කාව හම ඒ අපි නිච්ච සුක අත්ත කරගත්තොත් අපි අර සතා දැනලා පුළුවන්න උට ගහලා දේශයෙන් මත්වෙලා දේශයම පුනක් බව කර කර සංකාරයක් හැටියට ක්‍රියාත්මක කරනවා. එතකට මේන් මිදී නිදහස්සවෙන්න්නට නමුකක්ද තේරුම් ගත්න්න ඕොනේ මේ සතාගේ ක්‍රියාකාරකම් මට කැමතිසේ පවත්වන්න බෑ මට කැමතිසේ පවත්වන්න බෑ සබ්බෙහි මේ පියෙහි මනාපෙහි නානාබව විනාභාවති අන්න අනිච්චතාවේ දැක්ක ඕක තම යනි්චෝත පස්සති එක මට කැමතිසේ නවත්වන්න සහ පවත්වන්න බ බැ බැ ඕ ගේ කැමැත්තටනුව පවත්වන්න නවත්වන්න බෑ එතකට මගේ කැමැත්තටනුව පවත්වන්නට නවත්වන්නට නොහැකි බව යථ පරිදි තේරුම් ගැනීම මයි අනිච්චානු පස්සී විහරති කියලා කියන්න. තොට මේකෙත් පුළුවන් අජ්‍යත්ත බහිද්්‍ය වශය මේ අනුපස්සනා කරන්න අජ්‍යත්ත පහිතති කියැන්නේ ආධ්‍යාත්මික බාහිර. එතකොට අපිට පුළුවන් මේ දකින රූපය දැන් බල්ලා මල පහ කල දකින රූපය තියෙන. රපං අනිච්චා නො නිච්චා චක්කුම් අනිච්චා නොෝ නිච්චා මේ දකින ඇහැට දකින රූපය අපේ කැමැතිසේ පත්වන්න පුළුවන්ද. බෑ ඒ රූපය දකි නැහැ අපි කැමතිසේ පත්වන්න පුළුවන්ද. බැහැ දෙක මජ්‍යත්ත හිද්‍ය වශයෙන් තේරුන්ගත්ව අපි කැමැත්තට බැඳෙනවාද අන්න අනිච්චානු පස්සී විරද දැන් අපි හිතනවා දරක නිච්චසේ සුකස අත්සේ ගන්නවාද අන්තවාදිය මුලාවෙෙන්ඩය නද එන අනිචානු පස්වී විරති නිච්ච සඥා පජාති දුක්ක අනුපස්සීවරති සුක සඥා පාති ඔය විදියටම තමයි. අනක්තානු පස්සීවරති අත්ව ස්ඥා පජාති. අනිච්ච දුක්කා අනත්ත තිලක්කනේ පාවිතයට ගන්නවා. නිච්ච සුකත්ත ස්ඥා ප්‍රාණයකර ඒ භාවිතයට ගැනීමට පුතේතුකොටේ අනිච්චං දුක්කං විපරිනාම දම්මන් තුළතින්. යතා පන්ඥාය පස්සති කියල විග්‍රහ කරන්න මෙම යතා ප්‍රඥාව දැක ගන්නවා කියන්නෙම ැන් අර බල්ල මලපකරන එක දැක්කාම අපි මුලින් බල්ලට සලකපීදය වෙනස් වෙනෝදනද ප්‍රජාන පුද්ගලය ැටියට වෙන ඒයිඒම වෙනස්වවෙන්නේ. අපිට කැමතිසේ නො පැවතුුණ නිසානේ දැන් ඕක අපි කලින්ම තේරුම් ගත්තොත් වෙනස්කම් කරනවාද බල්ලට නෑ ඇයි අපි දන්න අපිට කැමතිසේ පවතින්නේ අනිච්චෝති පස්වති දැ අපි බල්ලට මුලින් අපි බල්ලව මුලින් හුරතාල් කරනකොට බල්ල දකි නොට අපිට ඒක සුකයක් ආමිස සුකයා. පිනවා පිනවා ශවාධනය කරනවා බල්ලගෙන් ලැබෙන සුකවිරණය බල්ලගෙන් ලබාගන්න සුක විරණ. දැන් අරක දැක්කාම තැම්බල්ලට ගාණන්ට ඉතිනද ඇත්ත දැන් අර සුකේ විපරිනාමයට පත්වෙලලාද නැද්ද. ඒනම් අපි බලාපොරොත්තියන සුකේ ලැබෙනවා දකින් නෑ එහෙනම් අනිච්චා අනුපස්සී විරති නිච්ච සංඥා පජහති දුක්ක අනුපස්සී විරති සුක ස්ඥා පජාත. දැන් දුකක් නිර්මාණය වුණ කැමැත්තෙෙන් ආදරේම කරපු බල්ල මේක කරපු නිසා දැන් ඒක දැක්ක ගවන් අපිට දුක්ක ඇයි එහෙම වෙන්නේ කලින් සුක සඥාවත් තිබ්බ නිසා තේරද එතකොට බල්ල මගේ මගේ සන්තකයට පාත්තන්නට ගියාට මගේ බල්ලා කියලා පුළුවන්දහෙම කරන්න ව්වොත් බල්ලට මම කියන නං ඔතන මේ මල පහ කරන්න ලපා කියල උට තරෙන ෝදයක තේරෙන බල්ලො තින්න ඇති ඒනාට අපි කැමතිසේ පාවත්තන්න ත්තන්න පුළුවන්ද. බල්ලට මල පහාවශ්‍යතාවේ නේ කේ කමැත්තට අනු පාවත්වන්න පුුවන්ද. මම බලාපොරොත්තුවයන සුකේට අනු පවත්තන්න පුළුවන්ද. මගේ සන්තකේට ගොඩගාගෙන තියාගන්න පුළුවන්ද. බෑන් එක බැරිබව යතාපරිදි තේරුම් ගන්නා නං අනිච්ච දුක්ක අනත්තා අනු පසී විරදි වෙන. මේක නිකම මේ වචන කියව කියව ඉන්න ගන්නන. යතා පරිදි තේරුම් ගැනීම පස්සති කියන්නේ දැක ගැනීම මේ ේාකා හැදලෙ. නිකම් වචනටි කියව කියෝ හිටියට වැඩන්න. ඒ දෙ අර්ථය හරපද්ධතිය තමා තුළින් දකිද තේරද පුතේ තර දැන් අනිච්චන්දුක්කන් විපරිනාම දම්මක් දැකීමම ද මරනානුස්තතිය හද මරණානුස්තති කලා බොහෝ විටපි හරතින මේ මලමිනික්දෙස බලාගන ොකද එකක් කරන බාවනාවක් කරනවාගෙනක ය සම්පන වැරදි. ඕ දැන්කඒ එක හරිනංඒ හරියටම කරන්න පුුවන්ග අද කාටද මෝචරී වැඩ කරන එක්කෙන අපිතමු. එම නැත්තං කොරෝන දැම් මේ වෛරස් කාලනේ වෛරස් එකේ මැරණෑඉන්න ඕන. ඉන්දියාවගමුක. ය මැරනේව දැක්කා මෝක වඩන්න පුළුවන්ද හස නිකම් වැඩිනවාද ඇැත. අමුතිේ තේරුම් ගඩ දෙයක් තියෙනවාද. මරණ කියන්නේ විපරිනාම ධර්මය පුද්ගලයෙක් මැරෙනෝ කියන්නේ විපරිනාමයට පත්වීම. විපරිනාමය යතා පරිදි තේරුම් ගැනී මක්මනේ ධර්මං උදාහරණයෙන් පෙන්න්නේ ප. ඒක යතා පරිුතු තේරුම් ගැනීම නම් න එතන රණ අනුස්සකය. නිකම් මැරෙනවා මැරෙනවා කියන එක නෙමේ දැන් මිස්සල් අරසනි උදාහරණයක් ගත්තා කලින් මිග්‍රායකදී දියවැඩියාව තියෙන රෝගියයි කොයලේ මැරේද දන්න. එනිසා ඔක්කොම ටික කණ්ඩෝන මැරෙන්ඩ කලේ ඒකත් මරණ සතිනේ දේනම් සම්මතය අර්ථයට අනො පේරෙනවාදැර මැරීම මරණය මෙනෙහි කරලා අනුසේ පදවාගණඩක් පුළුව රාගදේශමොහෝ බීකරගන්නක් පුළුවන් තේරුණාද. එතකට මෙතන කියන්නේ මරණය සීපත් කළ රාගදේශමෝ උපදවාගන්න පැත්තක් නෙමෙ සම්පූර්ණයම මෙතන මරණ අනුස්සතිය අනුස්සතියන් අනුසේ නෝපදවාස් කරන්නට අනුසේ නෝපදවාත් කරන්නට නම් විපරිනාම ධර්මය යතා පරිදි තේරුම් ගණඩුවයි. විපරිනාම ධර්මය කියන්නේ මේ නිකා පායන ඉඩ ැහලයනක ගැන අපි බලෙන් කල්පනා කරණඩ යන එක නෙේ. රලෑන මනිියම් බල ආරන්නට ගෙනල්ල එක දිහා බලන් ඉන්න කනෙේ යටකට ටිකක් රෘජ ෝම්වලින් හදලා ගහ කෙල්ල එක දිහා බලං ඉන්න කනෙමේ. අපි රාගෙන් දේ මොහෙෙන් ගොඩ ගහ ගන්ඩ යන දේවල් විපරිනාමයට පත්වෙන බව තේරුම් ගැනීම ය යතා පරිදි අවබෝධ කර ගැනීම. එහම නැතුව මේක ගොඩ ගාලා ඇට සැකිලිටිකක් එල්ල නූල් බැඳලා බැනර එකක් ගහලා ඇට සැකිලිටික ඕක දිහා බලාගෙන වඩන විපරිනාම ධර්මයක් නෑ. විපරිනාම කියන්නේ තමන් හදාගත්ත. අත්තයෙන් වෙනස්සෙලා යන තම හදාගත්ත තත්ේ නිකන් තියනයවා වැඩන්න අප අත් ූද අත්ත කරගන්න දේවල් අනත්ත වෙන විපරිනාමයට පත්ව තමන් අත්කරගන්න තත්ත්වේ තම යත් හැරෙන්නේ. අත් පත්කරගණ්ඩ යන දවල් අත් හැරෙනෝ. ඒක ඇතා පරිදි අවබෝධ කරගන්න එකයි විපරිනාම අනු පස්සනා කරනවා කියලා කියන්නේ අනත් අනු පස්සනාව කරනවා කියලා කියන්න එහම නැත්තුව අර සම්මතයක් කරන විදියට මිනිියක් දිහා බලාගෙන එහෙමනං අද මේක නිකම්ම වෙන වෛරස් එකනි. අනස්සතියන් නිකම්ම වැඩ අසම්මතය ක්‍රමයට වඩන්ඩ දෙයන්න. මරණය දැම් මරණ බයතිය නොමිනිසන්. මරණ බයක් නෙම මෙතැන දෙ විග්‍රහ කරන්නේ මරණ අනුස්සතිය පැදිලද. පුතේ එතකොට දැන් අනිච්චන් දුක්කන් විපරනාම දම්මන් වැඩීම. එතුර වැඩීම යනු භාවිතා කිරීමක්ද භාවිතා කිරීම භාවනාවක්ද. භාවනා කිරීම භාවනා කියන්නේ භාවේ තබ්බංචය භාවිත පාත්ංච පහන භාවිතකල යුතු හිත පිරිස්තු වෙන ේවල් අස සති හිත කිලටු වෙන දේවල් පස්ස සතික තමයි බුද්ධ භාවනා ට අනිච්ච දුක්කා අනත්ත පඩනවා කියන්නේ දකින දකින හැමේක අනිච්චායි දුකායි නත්තයි අනිච්චයි දුක්කා යනතයි කියන කනන අනිච්ච දුක්කා අනත්ත අනුපස්සනා කිරීමෙන් වැඩෙන්න්නේ මනවාද කුසලා දම්මා අභි වඩ්ඩන්ති එක තමයි වැඩෙන්න්නේ එක තමයි වඩන්නේ කුසලේ වඩා වර්ධනය වෙනවා අනිච්ච දුක්ක අනත් අනුපස්සනා කරනපුට. අනිච්චදුක්ක අනත්ත අනුපස්සනා කරන කොට කුසලේ වඩා වර්ධනය වෙනවා. කුසලේ වඩා වර්ධනය වෙනවා නම් කෙ සොලින් මිදි නිදහස් වෙන පුළුවන්ද. කෙලෙස්සලින් මිදී නිදහස් වෙනවා. එතකට මොකද වෙන්නේ. අර කාලංකරෝතී හැටට කෙලෙස් පපදයක් අරගාගෙන යන පුද්ගලයාගේ මිදී නිදහස්සර කාලාමා තත්වයට පත්වෙනවා. කාලාමා හොඳ වචනයක්. කාලාම සූත්‍රය එක් කියෙලෙකුත් බදහමුලු දේශ කළ තිනවා. අපි එහෙමනං ඊලඟ බැඩසටහන ආරම්භයට කාලාම යෝජන කරකමුද පුතේ හරි එමනම් අපි අදට වැඩසටහන් නවත්තනවා සව්හෙල TVව නාිකාව සබස්ක්‍රයිප් කළ නැතන් ඔබ දැම්ම සබස්කයිප් කරන්න. එවගේ මර සීනුවත් කලික්කරඩ ඊට පස්සේ අපි දන්න හැම වීඩුව එකක්ම? දාපු ගම ඔබ ජංග දුරකතනයට ෙන් ගන්න පු.